හරිත ලෝසවගේක තුනුඹට ආයුබෝ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක්. ඉතින් මේ තිරේ දිසෙන ආකාරයට ඉවත් කරන ටයර් භාවිතා කරලා එහි ලුණු වගා කරන්න තමයි මම සූදානම් වන්නේ. ඔබත් වගා කරන්න කැමති අයෙක් නම් විවිධ ආකාරයෙන් වගා කරන්න කැමති අයෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට දාන වීඩියෝත් ඔයාල ළඟටම ගෙන්න ගන්න. बेल आइकन का क्लिक करना ये वगेम पहले दिन लाइक बटन का लाइक करना मत कराने पा। ප්‍රථමයෙන්ම අපි ඉවත් කරන ලද ත්‍රිරෝද රතවල ටයර් තෝරාගත යුතුයි. ඉතින් හොඳින් ගෙවුණු ටයර් ඉවත් කරන ටයර් මේට අපිට තෝරා ගන්න පුළුවන්. ඉන් පසුව අපි මෙහි එක පැත්තක් ටයරෙහි එක පැත්තක් මෙන්න මේ ආකාරයට කපාගත යුතුයි. මේ සඳහා අපිට හොඳින් කැපෙන පීයක් සහ ලීයක් ආධාර කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සඳහා පොලිතින් අවශ්‍ය වෙනවා. ටයරේ වර්ගපළට සමාන පොලිතින් මේ සඳහා භාවිතා කළ යුතුයි. ඒ වගේම එහි හරි මැද නැත්නම් කේන්ද්‍රයේ අඟල් දෙකක වගේ සිදුරක් ඇති කරගත යුතුයි. මේ තිරය දිස් වෙන ආකාරයට අපිට එය කපා ගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා අපිට අඟල් 2 අඩි 3ක් පමණ දිග රීප පටියකුත් අඟල් 2 අඟල් 6කට පමණ දිග කපාගත් රීප පටිත් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා. ඉන් පසුව අඩි 3ක් පමණ දිග අඟල් 2 රීප පටි මෙන්න මේ ආකාරයට උඩාවට කපාගත් රීප පටි එනගසා සවි කරගත යුතුයි. ඉතින් අඩි 3ක් පමණ දිග රීප පටි හතර පැත්තෙම මෙන්න මේ ආකාරයට ඇනගසා අපි කුඩා රීප පටි සවි කර ගන්නවා. මෙලෙස රීප පටි සවි කරගත්තට පස්සේ පෙර අපි කපා ගන්නා ලද ටයර මෙහි තුලට රඳවනවා. ඒ වගේම පෙර අපි කපාගත් මතකද පොලිතින් ඒ පොලිතිනුත් මෙන්න මේ ආකාරයට මෙහි ඇතුළට දාලා රඳවනවා. මේ දාන්නේ මෙහි පස් රඳා පවතින්න. ඉන් පසු නැවත සැරයක් දිග රීප පටියේ පොළොව මට්ටමේ සිට ඉහළට අඩියක් පමණ වෙන්න නැවත සැරයක් පෙර පරිදිම කුඩා රීප පටි සවි කරගත යුතුය.
ඒ වගේම නැවත සැරයක් පිළිවෙලින් ටයරය සහ පොලිතින් එක නැවත වරක් එකතු කරගත යුතුයි. ඒ වගේම දිග රීප පටියේ ඉහළින් අඟල් 3ක් විතර ඉතිරි වෙන්න නැවත සැරයක් කුඩා රීප පටි එකතු කරගත යුතු වෙනවා. ආයේ පෙර පරිදිම ටයරයක් පොලිතිනුත් එකතු කරගත යුතුයි. මේ ඔබට දැකගත හැකි වන්නේ අපි සාදා ගන්නා ලද ආකෘතිය. ඉන්පසු අපි මෙයට කාබනික පොර සහ සාමාන්‍ය පස් පිළිවෙලින් එකට එක අනුපාතය යටතේ එකතු කර ගන්නවා. පස් මිශ්‍රණය අපි මෙහි සම්පූර්ණයෙන්ම පුරවා ගත යුතු වෙනවා. ඉන් පසුව අපි රතු ලුණු බීජගෙන නැත්නම් කඩින් මිලදී ගන්නා ලද රතු ලුණුගෙන මෙහි සිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් දෙකක පතරයක් වගේ තියෙන අපිට මේවා සිටවා ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් දිනකට පැය 4ක් පමණ හිරු එළියේ වැටදැනකින් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම හොඳින් ජල වාහනය වෙනවා නම් මෙහෙට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ජලය ගොඩක් රැඳී තිබ්බොත් මේ රතුළුණු අල කුණු වෙන්න බලනවා. එම හේතුව නිසා ජලය දැල්මීමේදී අපි සැලකිලිමත් විය යුතුයි. දින 7කට පස්සේ අපිට මෙන්න මේ ආකාරයෙන් වැවිලා තියෙනවා දැක ගන්න පුළුවන්. සම්පූර්ණ දින 14කට පස්සේ අපිට ලුණුකොළ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණුකොළවල මුලින් කපලා ආහාරයට ගත්තොත් නැවත සැරයක් තවත් දින 14කට පස්සේ අපිට නැවත සැරයක් ලුණුකොළ ආහාරයට ගන්න පුළුවන්. එවැනි වාර 4ක් 5ක් අපිට දිගින් දිගට ආහාරයට ගන්න පුළුවන්. ඔබත් වෙනස්ම ආකාරයට ගෙවතු වගාවේ නියැලෙන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊළඟට දාන වීඩියෝ එකත් ඔයාලා ළඟටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න මතක් කරලම.